திருக்குட் சூத்‍රය බිත්තියෙන් එහා පැත්ත ගැන වදාළ දෙසුම මියගිය ඥාතීන් ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ තමන් කලින් හිටපු ගෙවල් වලට ආයමත් එනවා ඇවිදින් බිත්තියෙන් එහා පැත්තේ දොර මුල්ලෙත් බිත්තිය මුල්ලෙත් හතරමන් හන්දිවලත් ඉන්නවා ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන කාල බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන් මතක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපසරුප් විදියට ප්‍රණීත විදියට දානි හදලා ඒ ඥාතින්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. අපගේ පරලෝකීය ඥාතීන්ට මේ පින අයිති වේවා. ඒ නෑදෑයෝ සුවපත් වේවා කියලා පින් දෙනකොට එතනට ඒ මිය පරලෝකීය ඥාති ප්‍රේතයෝ රැස් වෙනවා. හොඳට දන්පැන් පූජා කරලා ඒ පින් අනුමෝදම් කරනකොට අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කල ජීවත් වේවා ඔවුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුණා නෙව අපටත් පූජාවන් ලැබුණා නෙව කියලා ඒ ඥාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වෙන්නේ නෑ. ඒ ප්‍රේත ලෝකේ කුඹුරු වැඩ නෑ. ගව පාලනයක් නෑ. වෙලහිලඳාමකුත් නෑ. රන් රිදී මිල මුදල් ගනුදෙනුවකුත් නෑ. කලුරිය කරලා ප්‍රේත ලෝකේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ. ඒක උස් බිමකට වැටෙන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදිහට තමයි මේ මිනිස් ලොව ඥාතින් විසින් දෙන පින්වලින් ප්‍රේතයන්ට සැප ලැබෙන්නේ. ඒ වගේම මහා ගංගා කුඩා ඇලදොලවලින් රැස් වෙන දියෙන් මහා සයුර පිරෙනවා වගේ මිනිස් ලොව ඥාතින් විසින් දෙන පින්වලින් තමයි ප්‍රේතයන්ට සැප ලැබෙන්නේ. ඒ ඥාතින් ජීවත් වෙලා ඉන්න කාලේ මට මේ දේවල් තියෙනවා, මට මේ උපකාර කරලා තියෙනවා, මේ අය මගේ ඥාති මිත්‍රයෝ, මේ අය මගේ යහළුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කරගෙන පින් දෙන්න ඕනි. අඬල වැඩක් නෑ, ශෝක වෙලා වැඩක් නෑ, වෙන වැළපීමක් කරලා වැඩක් නෑ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා. බිම්බිසාර රජතුමනි, ඔබ අද තමන්ගේ මියගිය ඥාතින් උදෙසා මේ දානීය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානීය යහපත් ලෙස පිනෙහි පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිතසුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා. මේක හොඳ ඥාති ධර්මයක්, හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නා වෙනවා. රජතුමනි, ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතු වෙන මහත් පිනක් රැස් කරගත්තා. මේ වනාහි තිරෝකුඩ්ඩ සූත්‍රයයි.